යුම්පෙහුම් කලාවේ රසවත් තැන් කියලා දෙන්න හැමදාමත් වගේම චෙෆ්නුගේ විශේෂාංගය ඔබ වෙනුවෙන් සූදානම්. හැබැයි අද විශේෂයක් තියෙනවා. අද අපි කියලා දෙන්නේ දේශීය ආහාර කලාවේ කොහොමද රසමුසු තැන් හොයන් ගිහිල්ලා අපිට මුණු තැන්ගේ ඇතුලේ කාන්තාවක් කොයි විදිහෙද කාන්තාව විතරක් නෙවෙයි පිරිමි පාර්ශ්ව අනිත් අයත් කොයි විදිහෙද රසවත් වූ ඉස්සෝකරියක් හදන්නේ කියලා දෙන්නයි මේ ලෑස්තිය. ඉතින් අද අපිත් එකතු වෙනවා දේශීය ආහාර පිළිබඳව කතා කරද්දී වෙනද වගේම අපිත් එකතු වෙනවා ආචාර්ය පබිලිසිල්ල මහත්මයා අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන් සුබෝදය. සුබෝදයසනක් ඒ වගේම තව පිටෙක් ඉන්නවා චෙෆ් සෂේන් ඔබටත් අයිබෝන් සුබෝදයසනක්. අද මේක පටන් ගන්න කලින් පුංචි දෙයක් ඔබට මතක් කරන්න තියෙනවා. ඒ තමයි 24 වෙනිදා අප්‍රේල්. ඒක විශේෂ දවසක් ඔබතුමන්ටනේ. අපි සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා නුගසවෙන ඇතුලේ හැමදාමත් වගේම පරම්පරා ගණනාවකට මේ යුම්පියුම් කලාවේ විවිධ දැනුම්වත් තීම් සිදු කරමින් අධ්‍යාපන කටයුතු ලබා දෙමින් ඔබතුමා ලබා දුන් මේ ජීවිත ගමනේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ඔබතුමන්ට අපි සුබම සුබ උපන්දිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා නුගසවෙන ඇතුලේ. මගේ ටෙලිෆෝන් එක 24 වෙනිදා නිවාඩුවක් ඇත්තෙම නැහැ. ඒකම දැන් මේ ඉසුකරියක් ගැන කතා කරා මගේ දූ. මේ ඉසුකරිය අපිට ප්‍රශ්නයක් තියෙන්නේ අපි මේක විග්‍රහ කරමු. අපි කාලයේ සීමාමකුත් තියෙනවනේ. මේ අපි ඉසුකරිය අපි හදන්න දාලා අපි මේ සම්බන්ධව කතා කරමු. ඉසුකරියට අවශ්‍ය වෙනවා ඉස්සෝ, ඒකම කහ, මිරිස් කුඩු, කරි කුඩු, සුදුලූණු, අවුමිරිස්, ඉඟුරු, කරබිංචා, ලූණු, රම්පේ, ලුණු, කුරුඳු පොතු. හරි, අපි පුංචි බාධා කිරීමක් කරනවා. අපි වෙලාව බලලම මේ වැඩේ පටන් ගමු. ඔව්. ආදරෙන් හැදුණු ක්‍රසන් අපි ලුණු ගාවට එනකන් ආවනේ කියාගෙන. හරි, ලුණු, රම්පේ, ලුණු, කුරුඳු පොතු. දැන් පොල් කිරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ මේ ගෙවල් වල ඉන්න නෝන මහත්තුරුන්ට පොල් ගන්නත් ප්‍රශ්නයක්. ඒක නිසා ලෝකෙ වෙනස් වෙනවා. වෙනස් වෙන ලෝකෙ අනිවාර්යයෙන්මත් අපි වෙනස් වෙන්න ඕනේ. හැබැයි පුළුවන් තරම් මාසි ගන්න පොල් ගෙඩිය බිඳලා දාලා මිරි ගලගන්න. දැන් මේ තාක්ෂණයෙන් වැඩ කරන නිසා මම පොල් කිරි පවුඩර් ටිකකුත් ගෙනාවා. එක්කම මේ කරබිංචා වතුර මෙන්න මෙච්චරයි අපිට අවශ්‍ය කරන්නේ. ඉස්සෙල්ලා අපි මේ සියල්ල දානවා මේ භාජනයට. මේ අපේ විශේෂත්වයක් තියෙනවා. වෙනදාට ඉස්සෝකරිය අපි ගෑස් එකේ හරි එහෙම නැත්නම් දරලිපේ හරි ඉවට අද විශේෂත්වයක් තියෙනවානේ. ඔව්, ඒ විශේෂත්වය මම විශේෂයෙන් පැහැදිලි කරන්න. ඉතින්ලා මේකට ලිපට ගාලා මම අර කිව්ව හැම දෙයක්ම දැන් මේ සුදුලෝණු, අමීගුරු, අවුමිරි මේ සියල්ලම මේක මේ භාජනයේ දානවා. කුරුඳු පොතු එක්කම කහ, කරි කුඩු, මිරිස් කුඩු, එක්කම ලුණු. අපි හැමදේම එකවරම එකතු කරානේ. ඔව්, එකතු කරලා දැන් මේක ටිකක් කවලම් කරන්න. අපි ආයෙත් මතක් කරමුද අපි ආද එකතු කරගත්ත මුලින්ම එකතු කරගත්ත ටික? ඔව්. ඒවත් එකක් තියෙන්නේ. මෙන්න මේක විශේෂයෙන් වැදගත් වෙනවා. දැන් ඉස්සෝ සුද්ධ කරයින් පස්සේ අපි වීසි කරනවා. ඒ පොතුයි, අමයි, අඳුයි ඔක්කොම වීසි කරනවා. හරි, ඒක වීසි කරන්න එපා. ඒක තමයි යකඩ තියෙන්නේ. ඉතින් ඒ පොතු ටිකට තක්කලි ගෙඩියක් කපලා ගන්න. මේ තියෙන්නේ මේ මිශ්‍රණේ. දැන් එකක් දැම්ම, වතුර ස්වල්පෙකුත් දැම්ම. දැන් අපි මේක ලිපේ තියෙනවා. ඔව්, දැන් අපි කතා කරමු මේ ඉස්සෝකරිය ගැන. විශේෂයෙන්ම ඉස්සෝ බොහොම රහ එකක්.
ඒකම ගුණයි සීමාවක් තියෙන්න ඕනේ. පාවිච්චි කරන ඖෂධකාරක අනිවාර්යයෙන්ම හරියට දැනගන්න ඕනේ. එයි මං එහෙම කිව්වේ මේ තියෙනවා මුරුංග කොළ. ඔබතුමාගෙන් අහන්න හිතුවේ ප්‍රශ්නයක් තමයි දැන් සමහරු මේ ඉස්සු කියද්දිම බය වෙනව බෑ උෂ්ණයි මට කන්න බෑ මගේ ඇඟට හරියන්නේ නෑ මේ කෑම කියලා. දැන් ඔය උෂ්ණට උත්තරයක්ද ඔය මුරුංග කොළ? නෑ ඉස්සු උෂ්ණ නෑ ඉස්සු දැල්ලෝ කකුලුව උෂ්ණ නෑ තද සීතලයි. මේක ශරීරයට වැටුනම උෂ්ණේ ඇවිස්සෙනවා. හරි අන්න ඒක බැලන්ස් කරන්න තමයි අපි මුරුංග කොළ දාන්නේ. එතකොට මුරුංග කොළ දාන වෙලාවක් තියෙනවා. මෙන්න මේ හැම දෙයක්ම වෙලාවක් තියෙනවා. ඒ වෙලාව අනුගමනය කරන්න ඕනේ අපි. ඊට පස්සේ විශේෂයෙන් මම කියන්න ඕනේ මම අද උදේ ආපු හැටියේ මේ ඔසුකුඩියට මට උදව් කරන ළමයෙකුට කිව්වා ඔයත් හදන්න ඉස්සකරියා. දැන් එයා හදපු ඉස්සකරිය තමයි ඔය තියෙන හැට ලක්ෂණයි සුවඳකුත් තියෙනවා. චුට්ටක් අතට අරගෙන පෙන්වන්නද? මේ තියෙන්නේ හැම හදපු ඉස්සකරිය. ඔව්. සුවඳක් තියෙනවා. සුවඳක් තියෙනවා. ඒකම රසක් තියෙනවා. ඉන්ද්‍රයන් පහක් පිනවන්න ඕනේ අපේ මේ ආහාර වලින්. හරි. ඒ ඉන්ද්‍රයන් පහම පිනවන්න පුළුවන් මේ ඉස්සකරියෙන්. හැබැයි එකක් තියෙන්නේ අපි දැන් බලමු. මේ කෑම හැදුවේ ගෑස් එකේ. හරි. මේක රයිස් කුකර් එකේ. රයිස් කුකර් එකේ අපි බත් ටික හාල් ටික විතරයි නේ දම්බන්නේ. එකක් තියෙන්නේ අද ප්‍රශ්න තියෙනවා. ලෝකේ ඕනම රටක ප්‍රශ්න තියෙනවා. ඉතින් අපටත් තියෙනවා නැත්තේ නෑ. අපට අද ගෑස් ප්‍රශ්නයක් තියෙනවා. දර ප්‍රශ්නයක් තියෙනවා. දර කොහෙන් හරි සොයාගත්තත් ගෙදරට ප්‍රශ්නයක් තියෙනවා. දුම් ගහනවා දැලී නොයෙකුත් ප්‍රශ්න. ඉතින් ඒ උඩ මම බැලුවා මේ රයිස් කුකර් එකේ අපිට බැරිද මේක කරන්න. මොකද ගෑස් ඇත්තෙම නැහැනේ. ඉලෙක්ට්‍රිසිටි තියෙනවා සමහර වෙලාවට හුඟක් වෙලාවට තියෙනවා සමහර වෙලා නැහැ. ඒ තියෙන වෙලාවේ අපිට පුළුවන් මේ කරි හදාගන්න. හාල් ටික අපිට අන්තිමට තියන්න සම්බගන්න අනිත් ඒවා ඉස්සෙල්ලා හදාගත්තම ලේසි. ඕනම දෙයක් මේ රයිස් කුකර් එකේ හදාගන්න පුළුවන්. දැන් රත් වේගනේ එනවා. කොයි වෙලාවකවත් මෙන්න මේ ඉස්සු හදනකොට දැල්ලෝ හදනකොට මම මේ හදන විදිය අනුගමනය කරන්න ෆලෝ කරන්න. අපි හුඟ දෙනෙක් කරන්නේ ඉස්සු ටික ගත්තා. ඒ ඉස්සු ටික භාජනයකට දැම්මා. අර අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන් ඔක්කොම දැම්මා. වතුර ටිකක් හෝ දියකිරි ටිකක් දැම්මා. ලිපිය තිබ්බා. ඊට පස්සේ දැන් නම් සුවඳක් එනවා. ඒ සුවඳ දැනෙනව මැදිරිය තුලත්. අපි ඉස්සු එකතු කරෙත් නැහැ තාම. අපිට අවශ්‍ය ටික විතරයි එකතු කරේ. ඉස්සු එකතු කරේ නැති වුණාට අපිට අමතක කරන්න එපා. ඉස්සන්ගේ හොඳ හරිය ඉතුරු කරලා තියෙනවා. අපි ඒක සම්බන්ධ කරලා තියෙනවා. රයිට්. දැන් පබ්ලිස් මහත්මයා අපි මතක් කරමු අපි එකතු කරගත්තු දේවල් ටික යලිත් වතාව. අපි එකතු කරගත්තා. ඉස්සු ටික ගත්තා සුද්ධ කරා. හරි. ඒ සුද්ධ කරගත්ත ඉස්සොන්ගෙන් අර උලක් තියෙනවනේ. ඒ පොත්ත අයින් කරා. අඩු ටිකයි උඩ පොත්තයි අපි වෙනම ගත්තා. ඒකට තක්කලි ග්‍රෑම් 50ක පොඩි ගෙඩියක් කපලා දැම්මා. කපලා දාලා වතුර දාන්න එපා. ග්‍රයින්ඩර් එකට හරි බ්ලෙන්ඩර් එකට හරි දානකොට මොකද තක්කලි වල වතුර තියෙනවා. මේක බ්ලෙන්ඩර් එකට දැම්මම විනාඩි දෙකෙන් මේ වගේ මිශ්‍රණයක් එනවා. හැබැයි ඒක පෙරන්න. නැත්නම් අර පුත් කැලි තියෙනවා. පෙරලා තියාගන්න. ඊට පස්සේ ලුණු, රම්පේ, කරබිංචා, කුරුඳු පොතු,
අවුමිරි සුදු ලුණු අමීගුරු අතන සක්කලිය දාලා තියෙනවනේ ඒකම කහ මිරිස් කුඩු කරි කුඩු තුන පහම මේ පාවිච්චි කරන්න තුන පහක් පාවිච්චි කරන්නේ මේ තුන පහ කියන්නේ ජාති පහක් වෙන්න ඕනේ සුදුරු මාදුරු කොත්ත මල්ලි එක එක ගුලියක් කහ මිරිස් ගම් මිරිස් අබ මෙන්න මේ ගුලි පහට අපි කියනවා තුන පහ කියලා. ඉතින් මම මේ කරන්නේ කරි කුඩු වලට විතරයි කොත්ත මල්ලි 500යි සුදුරු 250යි මාදුරු 50යි අන්න මේ මිශ්‍රණය හොදලා වේලලා මේ කුඩු කරලා තියෙනවා. හරි අපි මේ හදන ඉස්සු කරිය මේකේ රහ කියන්න සහ අවසානදී අපි ඉස්සු එකතු කරගන්නේ කොහොමද කියන්න අපි අලිත් වතාවක් ඉස්සෝ කරියක රස බලන්නයි මේ ලෑස්තිය අපි මේ පුංචි වෙලාවක් ගත්තා ඔබට පෑන් පෑ පුවත්කාශයට ගිහිල්ලා එනකන් මේ හොඳ සුවඳක් දැන් එනවනේ ඔව් මේ පහේ ටික තැම්බෙන සුවඳ එන්නේ මේ පොඩ්ඩක් පෙන්නමුද මෙන්න මේ ගානට මේක තැම්බෙන්න ඕනේ ඊට පස්සේ අපි ඉස්සු ටික දානවා අපි ටිකක් ලොකු ඉස්සෝනේ අරගෙන තියෙන්නේ ඔව් ඒකම පොල් පවුඩර් පවුඩර් එකක් දැම්මා මේක කවලම් කරන්න අපිට තැම්බෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ විනාඩි 10ක් වගේ කාලයක් ගියේ නේ ඔව් ඊට පස්සේ අපි ලැහුවා දැන් ප්‍රශ්න දැන් මේ ඉසෝ කරි හදද්දි ඉස්සරම දැන් අපි ඉසෝ ටික සුද්ධ කරගන්න ඕනේ නේ මට ඉස්සරම තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේ දේ හරියටම කරගන්නේ කියලා ඔය ඉසෝ ටික හරියටම කරගන්න නම් ඔළුවයි ඔළුවර කූරක් වගේ කෑල්ලක් තියෙනවා ඒක ගලවන්න ඒ ගලවලා අනිත්‍යව සුද්ධ කරලා පුතු සුද්ධ කරලා වෙනම තියන්න හොදන්න තක්කල් ගෙඩියක් දාන්න පොඩියට කපලා ඒක බ්‍රෙන්ඩ් කරලා වෙනම තියාගන්න ඊට පස්සේ පුතු ගලවනකොට ඉස්සොන්ගේ වල්ගේ තියලා පුතු ගලවන්න. පුතු ගලවලා අමතක කරන්න එපා මෙන්න මේක. හරියට පිටමැද්දෙන් කැපෙන පිහියකින් යන්තම් ඉරක් හදින්න. පිහිය තිබ්බ විතරයි ඒක පළඩ වෙනවා. මොකද බොහොම සිවුම් පට්ටයක් එතන තියෙන්නේ. ඊට පස්සේ පේනවා කළු පාටට ඉරක් දුවලා. ලොකු ඉස්සනම් කොළපාටටක් තියෙනවා. මෙන්න මේක විශේෂයෙන් පැහැදිලි කරගන්න අනිවාර්යෙන්ම අස් කරන්න ඕනේ ඒක. ඇයි? ඒ ඉස්සකේ ඔළුවේ තමයි ඔක්කොම තියෙන්නේ. ඒ පටියේ තියෙන්නේ සම්පූර්ණම ඉස්සගේ අනවශ්‍ය මම මෙහෙම කිව්වට තරහ වෙන්නේ නැහැ නේ මම ඒක. කරවෙන්නේ නෑනේ ඒ ඉස්සගේ අසූචි අන්න ඒක අයින් කරන්න ඒක මේ නිකම් වයර් එකක් වගේ තියෙන්නේ ඒක ලක්ෂයට අයින් කරන්න පුළුවන් ඒක එක කෑවොත් හීන් හීන් වැලි හැපෙන්නේ අන්න ඒක තිබිලා ඒක නිසා ඉස්ස සුද්ධ කරනකොට ඒක කරන්න හැබැයි මොනම වෙලාවකවත් ඉස්ස ඕනවට වැඩිය තම්බන්න එපා තැම්බුවොත් වෙන්නේ තැම්බුවොත් වෙන්නේ අර රිචඩ් පීරිස් එකේ මොනවද හදන්නේ රිචඩ් පීරිස් එකේ රබර් මිනි මේ රබර් වගේ වෙනවා හයියයි ඇදෙනවා ඉස්සුකරි ඉතින් මේ දැන් ඉස්සුකරි හදන්නේ හොදි නෙමෙයි දැබෙටෙන හොද්දක් තියෙන්නේ ඒකට වැඩිපුර තක්කාලි පස්සේ තක්කාලි ඉරු කපලා අවුමිරිස් හතරට පළලා ලූණු ගෙඩියම් ලොකු ලූණු නැත් කමන්නේ රවුම් කපලා බාන්න ඔන්න මෙන්න තියා මේක දාලා කවලම් කරොත්
ඒකටම ගම්මිරිස් ටිකක් දැම්මු නියම ලෙවල් එකක්. ඉස්සෝ ලෙවල් එක. ඉස්සෝ ලෙවල් එක. හරි. මේකේ දැවෙතන කරියක්. අපි ඔබට පෙන්වන්නම් මේ දැන් නම් හොඳ සුවඳක් එනවා. මේ බලන්න. මේ ඉස්සෝ කරිය. ඉස්සෝ දාලා අපි වැඩි වෙලාවක් තියාගන්න නැහැ කන කොච්චර වෙලාවක් වගේද අපි තියාගන්න ඕනේ. හරි ගින්දරේ නම් විනාඩි දෙකකට වැඩිය තියන්න එපා මොන හේතුවක් වුණත්. මං කටින් කියන්න ඕනේ. මුහුණේ ඉරියව් වලින්ම පේනවා. ඒක අපිට දැක්කේ. දැන් අපි ඉස්සර කරිය හරි. ඔන්න අපි අද ලේසියෙන්ම රයිස් කුකර් එකේ කොහොමද ඉස්සර කරිය හදාගන්නේ කියලා ඔබට කියලා දුන්නේ. හැබැයි මේ පබ්ලිස් මහත්මයා මේක කරි දෙකක් ගෙනලා තිනවා. එකක් තමයි ගෑස් එකේ හදපු ඉස්සර කරිය. අනිත් එක තමයි ඔන්න අපි ඔබට සජීවීම ඔබට පෙන්නුවා. මැදිරිය තුලදීම කොහොමද මේ ඉස්සර කරිය රයිස් කුකර් එකේ හදාගන්නේ කියලා. ඒත් එක්කම ඔන්න එතුමන් මතක් කරා ඉස්සර ඩෙවල් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ දේවල් හරි විදිහට ඔබ ගෙදරින්දන් කරන්න යදී ඔබට මේ දේවල් අපි කියලා දුන්නු දේවල් මගහැරුණා නම් ඔබට පුළුවන් රූපහානි YouTube channel එක හරහා මේ දේවල් නරඹලා ගෙදරින්දම ඉස්සර කරිය කොහොමද හදලා රස බලන්න කියලා ඔබට දැන කියා ගන්න. අනිවාර්යෙන්ම දැන් ඉතින් ඔය ඇගවාරි. මේ දෙකේ හොඳ නරක කියන්න. වෙනස කියන්න ඕන නේ? වෙනස කියන්න ඕන. මේ දැන් මගේ අතට ඉස්සරවම දුන්නේ මේ. දැන් හදපු කරිය. ටික රසනේ. රසයි. පොඩ්ඩක් දියත් පිච්චුනාද මන්ද. හරි මේ තියෙන්නේ මේ ගෑස් එකේ හදපු ඉස්සර කරිය. ඇත්තටම මේ පැහැදිලිවම රයිස් කුකර් එකේ හදපු ඉස්සර කරි හරිම රහයි. ඇත්තටම පැහැදිලිවම වෙනසක් රසවල දැනගන්න පුළුවන් මේ ගෑස් එකේ සහ රයිස් කුකර් එකේ හදපු ඉස්සර කරියක. ඇත්තටම මේ හොඳ රසක් එනවා. අපි පබ්ලිස් මහත්මයා මතක් කරා වගේම අපි පංචේන්ද්‍රිය පිනවෙනවා කිව්වා වගේම එකක් මට මතක නැතුණා. මෙන්න මේක මේක දාන්න අන්තිමටම අන්තිමට ලිපේදී දාන්න ඕනේ. හරි. ලිපේදම නහ මේකට දෙيره. සෝදාලා විනාඩි දෙකක් විතර ගියාට පස්සේ අපි බාන කිට්ටුව දාලා ගන්න. බාන කිට්ටුව දාන්න. හරි. සමා වෙන්න ඕනේ මට. මේ මුරුන් කකුල් ටික දාන්න මතක නැති වුණා. හරි මේ දේවල් තමයි අපි ඔබට මතක් කරේ. අපි ඉස්සෝ කරියක් හදන විදිහ තමයි ඔබට කියලා දුන්නේ. ඒ වගේම තමයි අපි ඉස්සෝ ඩෙවල් එකක් හදන විදිහත් මතක් කරානේ. ඔව්. පුළුවන් අලිත් වතාවක් මතක් කරමුද? ඉස්සෝ ඩෙවල් එකක් හදා ගන්න නම් ඉස්සෝ මේ විදිහටම ලෑස්ති කරගන්න. හැබැයි කරිය හදන්න එපා. අර විදිහටම ලුණු ටිකක් හීනියට කපා ගන්න. සුදු ලුණු, අමිගුරු, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු මේ ඔක්කොම ඒ විදිහට කපා ගන්න. ඒකම රතු ලුණු ටිකක් ගන්න. රතු ලුණු ඉස්සු 10ක් ගන්නවා නම් රතු ලුණු පොඩි ගිරි 10ක් ගන්න. පොඩි තක්කලි ගෙඩියක් අරගෙන ඒක තීරු කපන්න. ඒ 10ක් ඒකම අවමිරිස් කරල් 5ක් ගන්න. මේක දෙකට හතරට පලන්න.
ඉස්කෝ කරකේ අපි කියලා දුන්නේ කොහොමද ඉස්සෝ කරිය හදාගන්නේ ඒ වගේම තමයි අපි අවසානයේ කියලා දුන්න ඔබට ඉස්සෝ ඩෙවල් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ පිළිබඳව කියලා දෙන්න අද දවසේදී අපේ චෙෆ්නුගේ විශේෂාංගයට එකතු වුණු ආචාර්ය පබිලිස්සිල්ලා මහත්මයා ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. අපි අලිත් වතාවක් දීර්ඝාෂ ඔබතුමාට ප්‍රාර්ථනා කළා ආයිබෝන් කියලා ඔබතුමාට සමුදෙන. ඒ වගේම තමයි චෙෆ් ශෂේන් ඔබටත් බෙහෙවින් ස්තුතියි මේ විශේෂාංගයත් එක්ක එකතු වුණාට.